මේ දවස්වල ඉතින් මම හරි ප්‍රසිද්ධයි මේ සමාජ මාධ්‍යවල හැමතැනම. ඉතින් මම ගැනයි, මගේ අලි ගැනයි, ඔක්කොම ගැන තමයි, බලංගොඩ ගැන තමයි කතාව. අලි විකුරන කතාව ඇත්තරම අපි කරපු ලොකු කතාවක මාධ්‍ය වලිග පැත්තෙන් අල්ලගත්ත කොටසක් විතරයි. අපි මේ අලි මිනිස් ගැටුම ඇතුළු වනසත්ව ගැටුම ගැන ගොඩක් කතා කළා. අලි සම්බන්ධයෙන් ගත්තොත් එහෙම හැමෝම දන්නවා අලි ගම්මැදීම නිසා මිනිස්සු මැරෙනවා, අනිත් පැත්තෙන් අලි මැරෙනවා. අනිත් සත්තුන්ගේ ප්‍රශ්නේ තේමයි. මේක ලොකු දේශපාලන ප්‍රශ්නයක්, සමාජ දේශපාලන ප්‍රශ්නයක්. හැමෝම හිතන්නේ මහා කුඩා ප්‍රශ්නයක් හැටියට. මේකට උත්තර ඕනි. ඉතින් අපි කියන්නේ දැනට ඔය අලි මේ ප්‍රශ්නේ නිසා අලින්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම අලි මිය යනවා අවුරුද්දට 200ක්. අවුරුදු 10ක් ගතව තව අවුරුදු 10කට අලි 2000ක් විතර මිය යනවා. ඊළඟට දැනට තියෙන කැලෑ ප්‍රමාණයයි අලින්ට ජීවත් වෙන්න පුළුවන් කැලෑ ප්‍රමාණයයි ඉන්න අලි ප්‍රමාණය ගත්තාම පස්සේ කාටත් පැහැදිලි වෙනවා අලින්ට ඉඩමදි කියලා වෙලා. ඒ ගාන පිළිබඳ ලොකු වාද විවාද තියෙනවා, ඒ සංඛ්‍යාලේඛන පිළිබඳ. නමුත් ප්‍රශ්නයක් තියෙන හින්දා තමයි අලි ඉඩමදි හින්දා තමයි එළියට එන්නේ. දැන් එහෙමනම් මේකට ඉතින් හැමෝම නිකන් න්‍යායාත්මක දේශනා කර කර ඉන්නවා, කැලෑ වවන්න ඕනි, අරවද මෙවද කියලා. ඒක හොඳයි. දැන් පුද්ගලිකව මම ඒවා කරන කෙනෙක්. ඒවා නොකරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම කැලෑ මැද්දේ මොනවද අලි ඉන්න කැලෑ මැද්දේ විදුලි බලාගාර ගහනකොට එහෙම ඒවට විරුද්ධ වෙච්ච කෙනෙක් අපි. නමුත් ඒ වෙලාවේ අපිට උදව් කළෙත් නැහැ කවුරක්වත්. එහෙම තියදී අපි මේ ඒ පැත්තේ සටන ගෙන එන අස්සේ මේ අලියත් මිනිහත් කැලෑවත් ඔක්කොම බේරගන්න සටනක් කරන වෙලාවකදී අපි යම් යම් අදහසක් ඉදිරිපත් කළේ ඇත්තෙන්ම සමාජයේ ඇහැරවන්න. අද අලි කවුරුවත් බලාගන්නේ නැහැ. ඒ වගේම බලාගන්න තියෙන ශිෂ්ට සම්පන්න ක්‍රම වලටත් විවිධ අන්තවාදී කෝණවලින් විරුද්ධ වෙනවා. විරුද්ධ වෙනවා. අන්තිමට අලිය බලාගන්නේම නැහැ. මිනිහා බලාගන්නේත් නැහැ. ඒ හින්දා තමයි මං කිව්වේ බලාගන්න බැරි නම් බලාගන්න පුළුවන් කාට හරි මේක දෙන්න වෙනවා කියන එක. ඒ අර්ථයෙන් තමයි අපි පිටරට හරි දෙන්න ඕනේ කියන එකයි මම කිව්වේ. ඒකයි පිටරට හරි දෙන්න ඕනේ කියලා කිව්වේ. මේ වැඩේ අපි කරන්නේ නැහැ කියන එකට සමාජයේ ඇස්සරවන්න. අලි පිටරට දෙන එක ලේසි වැඩක් නෙවෙයි. අපි නීති වලින් බැඳලා තියෙනවා, ජාත්‍යන්තර නීති වලින් බැඳලා තියෙනවා. මම කියන්නේ වන්‍යජීවි ප්‍රතිපත්ති වෙනස් කරලා අලි ටික බේර ගන්න අනුමතරමින් අපි වැඩේ කරන්නේ නැත්නම් කරන්න පුළුවන් මිනිහට හරි දෙන්න කියන එකයි. ඒ වගේම ඒ නිසා දැන් පොඩ්ඩක් ඇස්සරිලා තියෙනවා. හැබැයි මේ අන්තවාදී සංවිධාන හැම දෙයකම දේශපාලනේ පටලව ගන්න උදවිය අපිට විරුද්ධයි. කුණු මඩ අවලාද අපි ඔලින් අපිට ගහනවා මේ වෙලාවේ. මං කියන්නේ මට ගැහුවට මට බැන්නට පස්සේ විසඳෙන්නේ නැහැ. ඒක පස්සේ විසඳෙනවා නම් අපිට බනින්න. මේ කරන්නේ පණිවිඩකරුවාට වෙඩි තැබීම. නමුත් අද ගත්තාම පස්සේ වල් ඌරන්ට බයි ගමාතෑරලා දාලා දුන ගැමියෙක් තමයි අපිට ඉන්නේ. ගඟට කිඹුළු බෝවිලා නිසා ගඟකට බහින්න බැරි මිනිස්සු ඉන්නේ. මේ සත්ව මානව ඛේදවාචකයේ දිහා සංවේදීව බලන්න කියන එක තමයි අපේ ඉල්ලීම. අපි ඕනම අපි ජනතා නියෝජිතය හැටියට මේ විශේෂඥයන් ඉල්ලා සිටින්නේ කරුණා කරලා තමන් ඉන්න ඔය න්‍යායික උඩුමහල් වලින් බැහැර ඉවර වෙලා අපිට මේකට උදව් කරන්න. ජනමාධ්‍යෙන් අපි ඉල්ලා සිටින්නේ මේ කඳුළු කතා විකුණනවා වගේම මේවාට සංවේදීව වැඩ කරන්න, යථාර්ථවාදී දැනුමක් චර්යාවක් මිනිස්සු අතර වගාදිගා කරන්න, පුරවැසියා උනන්දු වන්න කියලා තමයි මට ඉල්ලා සිටින්න වෙන්නේ. මේකට ජනතාවගේ පැත්තෙන් කියලා ඉතාමත්ම ඉක්මන් විසඳුන්නේ නැහැ. ඒ වගේම ඉක්මන් විසඳුන්නේ නැහැ කියලා වෙලා අවුරුදු 500 එනකන් ඔය කියන කැලෑවවල ඔක්කොම කරගෙන ඉවර වෙනකන් ගන්න විසඳුම් ඒවා කරනකම් මේ දැන් ඉන්න මේ මිනිස්සුන්ට අලින්ට සත්වයින්ට එහෙම මැරිලා විනාශ වෙන්නත් බෑ. ඉතින් මං කියන්නේ ඒ නිසා තමයි මේක සංවේදී වෙලා ඉක්මනට යම් යම් ප්‍රතිපත්ති වලට අපි යමු කියලා. අතිරික්ත අලි ප්‍රමාණයක් ඉන්නෝ නම් ඒවා ගෘහස්ත වශයෙන් කළමනාකරණය කරගන්න, නීති රීති වෙනස් කළ වනජීවි ප්‍රතිපත්ති වෙනස් කරගන්න. මේ ගම්මදින ඌරන් මොනරුන් රිලවුන් වගේ දේවල් ඒ අය ඒ සුලභ සතුන් පාලනය කිරීමේ විධිමත් ක්‍රමය කියන්න අපි ඒ විධිමත් ක්‍රම පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම තමයි අයාලේ යන ගවයන් සහ බල්ලන් වැනි සතුන් ඔවුන්ට අනුකම්පා කර ඔවුන් මරා දැමිය යුතු නැහැ කිසිසේත්ම. ඒ අය වෙනුවෙන් අනාථාගාර සකස් කළෙවිලා ඒවා දිරිමත් කරන්න. ඒ වගේම තමයි අන්තවාදයට යන්න එපා. සමහර අය කල්පනා කරන්නේ අවසාන මිනිසාත් මිහි පිටින් තුරන් වන තුරු මිනිසාට එරෙහිව පරිසරය තබාගෙන පරිසරවාදය දේශනා කර කර ඉන්න. ඒක කිසිම ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි
පරිසරය ගැන අබමල් රේණුවක හැඟීමක් නැතුව සංවර්ධනය සංවර්ධනය කියාගෙන වෙලා සංවර්ධනය පැත්තේ මිනිසා පැත්තේ යන්නේ මේ අන්තවාද දෙකම වැරදි. ඒ වගේම තමයි මාධ්‍ය දුරාචාරයක් තිබෙනවා, සමාජ මාධ්‍ය දුරාචාරයක් තිනවා. මේ රටේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි අවුල් කරන තැනට වැඩ කරනවා. ඒවෙන් ගැලවෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මෙන්න මේවා තමයි අපිට යන්න පුළුවන් විසඳුම.